අද අපි යන්නේ ඩියඩින් ඉන්දරගෙන යන විදිය පෙන්වන්න බලන්න අද යන්නේ අපි ඩියඩින් ඉන්දරගෙන ගිනින විදිය පෙන්වන්න මේ තියෙන්නේ වතුර භාජනයක් බලන්න කුත් නැහැ අපිට මේකට කරන්න තියෙන්නේ කැල්සියම් කාබයිඩ් කෑල්ලක් මෙම දාන්න බලන්න වෙන දේ හොඳට උබුළු දාලා එනවා එකයි ගින්දර වතුර තුලින් තමයි ගින්දර එන්නේ ඒක උලම් පාර නිසා නෙවෙනවා බලමු අලු අයත් පාර මේ ගින්දර එන්නේ වතුර ඇතුලේ ඔන්න අපි හදන්නේ අයිස් වලින් ගින්දර ගෙනියන්න අපි මේ පිඟානට අයිස් ටිකක් එකතු කරනවා පිඟාන අයිස් එකතු කරලා අයිස් එකතු කරලා තියෙන්නේ දැන් අපිට පේනව නේද අයිස් වලින් ගින්දර එන විදිය අපිට පුළුවන් මේක දල්වන්න මෙතන උනේ මේ අපි දාන්නේ කැල්සියම් කාබයිඩ් කෑල්ලක් තමයි ජලයට නැත්නම් අයිස් වලට. එතකොට කැල්සියම් කාබයිඩ් වතුරත් එක්ක ප්‍රතික්‍රියා කරලා හදනවා C2H2. ඒ කියන්නේ ඇසිටිලීන් වායුව. ඇසිටිලීන් වායුව තමයි එතන දහණය වෙන්නේ. වතුර ඇතුලෙන් එන ඇසිටිලීන් තමයි දහණය වෙන්නේ. මේ ඇසිටිලීන් පාවිච්චි කරන ඇසිටිලීන් දැල්ල හදන්න, ඒ කියන්නේ ටින්කරින් වැඩ කරන තැන, වෙල්ඩින් කරන තැන් වල ලොකු සිලින්ඩර් රැස්ල දාලා ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා අධික උෂ්ණත්වයක් තියෙන දැලි හදා ගන්න, කියන්නේ ගින්දර උපදවා ගන්න මේක පාවිච්චි කරනවා. මේ සරල දෙයක් තියෙන කැල්සියම් කාබයිඩ් මෙලින පොලේ ගන්න තියෙනවා. බත් පරිස්සමෙන් උත්සාහ කරලා බලන්න. පැන්සලකින් කිසිලක බෙදාගෙන ගන්න උන්ති ක්‍රමයක් කියන්න යන්නේ. බලන්න අපි ඉස්සෙල්ලා මේ වගේ කිසිලක වතුර කාන්දුවක් වෙන්නේ නැහැ. පොත් ඉවත් කරගෙන ඒ වගේ ඕනතරම් මේකට සිද්ධ කරලා බලන්න පුළුවන්. මම කියන්නේ වතුර කාන්දුවක්